අයිබුවන් විදේශගත ශ්‍රී ලංකයන් වෙනුවෙන් අලුත්ම තොරතුරු රැගෙන එන අපගේ නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඔබ තවමත් අපේ channel එකට අලුත් නම් දැන්මම අපිව subscribe කරලා ළඟ තියෙන bell ලකුණත් ඔබන්න. මේ වගේ videos දාපු ගම එතකොට ඔයාලට දැනගන්න පුළුවන්. අද 2020 ඔක්තෝබර් මාසේ පළවෙනිදා ඊයේ දිනේදී විදේශ රටවල් තුනක රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 339 දෙනෙකු දිවයිනට පැමිණුණා. අද ඒ පිළිබඳවත් අපි කතා කිරීමට බලාපොරොත්තු වෙනා වීඩියෝ එකෙන් විදේශ රටවල් තුනක රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 339 දෙනෙකු ඊයේ අලුයම එම රටවල සිට පැමිණි ගුවන් යානා තුනකින් කටුනායක සහ මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණා. ඔස්ට්‍රේලියාවේ මෙල්බන් සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL605 දරන විශේෂ ගුවන් යානයකින් එරට රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 287 දෙනෙකු මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණා. මීට අමතරව එක්සත් අරාබි එමිර රාජ්‍යයේ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 47 දෙනෙකු රැගෙන ඩුබායි සිට අලුයම 1.6ට එමිරේට්ස් ගුවන් සේවයේ EK648 දරන ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණා. ඊයේ දින අලුයම 5:27ට ඉන්දියාවේ මුම්බායි සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL1042 දරන විශේෂ ගුවන් යානයෙන් එරට රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 5 දෙනෙකුද කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙනවා. පැමිණි සියලුම ගුවන් මගීන් සියලු දෙනාම එම ගුවන් තොටුපළවලදීම PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධානය කටයුතු සඳහා යොමු කර තිබෙනවා. ලංකාව තුළ යළි කොරෝනා වෛරසයේ සමාජගත වීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කර තිබෙනවා. නීති විරෝධී සංක්‍රමණිකයන් පැමිණීම ඇතුළු කරුණු රැසක් ඔස්සේ මෙම අවදානම පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. තවදුරටත් පවසන්නේ තවමත් නිරෝධාන මධ්‍යස්ථාන තුළ කොවිඩ් රෝගීන් සිටින බවත් අත්වරද්දකින් හෝ ඔවුන් සමාජය තුළ ගැටුණහොත් කොරෝනා පැතිරීමේ ප්‍රබල අවදානමක් පවතින බවයි. දැන්මම අපේ වටින් ගොඩින් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වන්න. මීළඟ වීඩියෝ එකෙන් ඔයාලව හමුවෙනතුරු සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමි. හැම දෙනාටම තෙරුවන් සරණයි.